Oxford College of Business. All we do, all we are, is business education. අද පෙරවරුවේ දකුණු කොරියාවේ ඉන්චොන් නුවර සොක්වන්සා කොරියානු මහා විහාරස්ථානයේ වෙත පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආගමික වතාවත්වල නිරත වුණා. එම විහාරස්ථානයේ අභිනවයේ නිදි කළ කපිලවස්තුපුර නිසක ශ්‍රී ධාතු මන්දිරය විවෘත කිරීමේ උත්සවයට හිටපු ජනාධිපතිවරයා සහභාගී වුණේ ඉන් අනතුරුවයි. අනතුරුව භික්ෂුන් වහන්සේ විසින් හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසට සෙත්පතා විශේෂ ආශිර්වාද පූජාවක්ද සිදු කළා. මේ රටට වැඩ කරන්නට තරුණය වෙනකොට ඒ තරුණයන්ට තමන්ගේ ආගම අදහන්ට විශාල රුකුලක් වුණා මේ පූජනීය ස්ථානය. කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් කොරියන් ජාතිකයන් ලංකාවේ ඇති කරනවා. මම සන්තෝෂ වෙනවා. ඔවුන්ගේ ප්‍රශ්න ආපු වෙලාවට කොරියන් ව්‍යාපාරිකින්ගේ සංගමය මාත් එක්ක හැම අවස්ථාවම සාකච්ඡා කරලා තියෙනවා. මම ඇමතිවරයෙක් වෙලා ඉන්න කාලේ ඉඳලා අද වෙනකම්. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ කොරියානු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කිම් ජොන් ඉන් මහතා අතර හමුවක්ද අද පැවැත්වුණා. ඒ එරට පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂයෙන් මේ සාකච්ඡාවේදී විපක්ෂ නායකතුමා විසින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ සාමය උදා කිරීම සඳහා ගනු ලැබූ පියවර සහ නවීන සංවර්ධනය ශ්‍රී ලංකාවට කැඳවා ගැනීම සඳහා ගනු ලැබූ පියවරයන් පිළිබඳව මහත්සේ පැසසුම් කරා.